Indian Rasada Manchikome Onion. Iboy, the Papre.com. Sri Lanka Anke Krida Vibadiya. Sri Lanka then Loko Kusalane, Palamu Tarange Jayagrahanikara Super 12 Wate, then Palamu Wate Tarange Tunak Jayagrahanikara, Evagema Super 12 Wate Tarange Jayagrahanikara, Bangladesh Kadlu Pahakin Parajaya Kara Yesi Hatarawenida. Sajahidi then api ඊට පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව තරගය විසින්ද දුබයි. ඉතින් මේ තරඟ එක ගැනම කතා කරන්න මාත් එක්ක අදත් හරි මාරු. ඉතින් පල්සේ මොකද හිතන්නේ එදා තරගය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම අඩු පහකින් ජයග්‍රහණය කරා? මම හිතන්නේ තරගයක් වශයෙන් ගත්තොත් මම ගොඩක් සතුටු වුණ දවසක්. ඒකත් සුපර් 12 කාණ්ඩේ පළවෙනි තරගය ජයග්‍රහණය කරා කියන්නේ ලොකු හයියක්, ඒ වගේම ලොකු විශ්වාසයක් දිනා ගන්න පුළුවන්. ඉතින් බංග්ලාදේශ් කණ්ඩායම කියන්නේ හොඳ කණ්ඩායමක්. නමුත් මම හිතන අපි ඒගලන්ට වඩා සෑහෙන හොඳ ස්මාර්ට් ගේම් එකක් ගැව්වා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට හේතු රාශියක් තියෙනවා, මම ඒක කියන්නම් දමිට. හැබැයි ලාංකික වශයෙන් මම හිතන්නේ ගොඩක් අපි සතුරු වෙන්න ඕන දෙයක්. අපි කණ්ඩායම ක්වොලිෆයින් සෙල්ලම් කළා, ඒකෙත් හොඳට කරලා මම හිතන්නේ සුපර් 12 තරගාවලිය මේ පළවෙනි තරගය ජයග්‍රහණය කරා කියන්නේ ආත්ම විශ්වාසය අතින් අපේ කණ්ඩායමට ලොකු හයියක් ඒක. අවිස් අපි මේ ප්‍රෝග්‍රෑම් එක දැන් ගොඩක් කාලයක් තිස්සේ කරගෙන එනවා. මාසයකට කලින් දකුණු අප්‍රිකානු තරගාවලියේ අවසානයේදී අපි හිතුවත් පළමු තරග තුන මෙච්චර ලේසියෙන් ගිහලා පළමු දෙවෙනි වටේදී පළමු තරගයේ ලකුණු 170 චේස් කරන දිගයි කියලා කවුරු හරි කිව්වොත් ඔයයි මායි දෙන්නම විශ්වාස කරන්නේ නැහැ අපේ ප්‍රධාන බලකරු. අනිවාර්යෙන් දමිත් දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල තරගාවලියෙන් පස්සේ තිබ්බ ආත්ම විශ්වාසයත් එක්ක දැනට තියෙන තත්ත්වය උඩ මම හිතන්නේ තරඟ දැන් අපි ගත්තොත් ඔමාන් දෙකයි, ප්‍රැක්ටිස් මැච් දෙකයි, ඉන්පසුව මේ ක්වොලිෆයි මැච් තුනයි සහ බංග්ලාදේශ් මැච් එකයි ඔක්කොම අටක්. ඉතින් මම නම් බොරු කියන්න ඕනේ ඇත්තටම ඒකට වචනයක් යූස් කරොත් මම හිතන්නේ අපි සැහැන ගොඩක් ඇවිල්ලා තිනවා කියලා කියමුකෝ. හැබැයි ඒකට ගොඩක් හේතු බලපාලා තිනවා දමිත්. මාසයක් ඇතුළත ට්‍රාන්ස්ෆෝමේෂන් එක තරගාවලිය පැරණුනාට පස්සේ දකුණු අප්‍රිකානු මම හිතන්නේ ගොඩක් කණ්ඩායමට අපි සුපතන්න ඕනේ, ඒ වගේම වෙල්ඩන් කියන්න ඕනේ. ඒ කරපු දේවල් ගොඩක් දේවල් හරි ගිහලා, ඒ වගේම ක්‍රීඩකයන්ගේ පේනවා දැන් සෙල්ලම් කරනකොට අමුතු ගැම්මක් පේනවා දමිත් එළියෙන් බලනකොට. ඉතින් මම හිතන්නේ අපි කණ්ඩායමට ගොඩක් අපි ප්‍රශංසා කළ යුතුයි මේ විශේෂයෙන් ක්‍රීඩා කරන විදිය. දිනුම් පැරදුම කියන්නේ කාටත් පොදු. එදා දවස ඇතුළත කාටත් දිනන්න පරිදින්න පුළුවන්. හැබැයි අපේ තියෙන ජවය, අපේ තියෙන ෆෝකස් එක මම හිතන්නේ සැහැන දුරට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. අපි දකුණු අප්‍රිකානු සංචාරයයි, ඒ වගේම දකුණු අප්‍රිකානු සංචාරය විශේෂයෙන් බොඩි ලැංග්වේජ් කියන දේ මගේ මම ලොකු වෙනසක් දකිනවා. අපි දැන් තව පොඩ්ඩක් බංග්ලාදේශ තරගය ගැන කතා කරොත් චරිත් අසලංක ලබාගත්තේ ලකුණු 80, ඒ වගේම බාලුක රාජපක්ෂ ලබාගත් 50. මේ අපිට එක තමයි ජයග්‍රහණයට බොළුනේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ ආරම්භක පිස්තරු යුගලයෙන් කුසල් ජනිත් ලකුණු එකකට බැලි ගියත් පැටුම් නිසංකයි චරිත් අසලංකයි හොඳ ෆෝම් එකක් සෙට් කරා. අනිස් මේ අපි අර ෂෝට් බවුන්ඩරි එක හොඳටම යූස් කරා මම දැකපු හැටියට තරගයේ දිගින් දිගටම. විශේෂයෙන් චරිත් අසලං ගැන කිව්වොත් මං හිතන්නේ කාලෝචිත වෙලාවට හොඳ ඉනිමක් සෙල්ලම් කරා. ඒ වගේම නම්බර් 3 එකපාර යංගස කෙනෙක් පළවෙනි පාර වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න. ඉතින් ඒකෙන් පෙන්වුවා ඔහු කොච්චර මේ අත්දැකීම් පළු පුරුදු ක්‍රීඩකයෙක් වගේ සෙල්ලම් කරාද කියලා. ඒක හොඳ ගතිගුණයක් ඉදිරියට එන නවක ක්‍රීඩකයෙක්ගෙන්. ඉතින් මම හිතන්නේ ඔහු ඒ වගේම මැච් එක ෆිනිෂ් කරා. ඒක තමයි අපිට බලාගන්න අමාරු ගොඩක් දුරට ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. ඉතින් තරගයක් ඉවර කරනවා කියන්නේ චේස් කරනකොට උඩ තුන්දෙනා එක්කෙනෙක්, ඒක ලොකු හයියක් කණ්ඩායමට. ඒ වගේම පැතුම් නිසංගොත් මම හිතන්නේ අපේ අන්තිම තරග රම් බැලුවොත් ඔහු අයලන්ත කණ්ඩායමෙන් තුන්දෙනා ලකුණු රැස් කරා, මේ තරගෙත් රැස් කරා. ඉතින් ඔහුගේ ෆෝම් එක උදිකට වරන් යනවා. කුසල් ජනිත් ඔහු ගොඩක් තරග දැන් ෆේල් වෙලා ඉන්නේ. නමුත් එවැනි ක්‍රීඩකයෙක් මම හිතන්නේ 1-1 ඉනිං අවේ, ඒ කියන්නේ අපි 10 වුණා කියන ක්‍රීඩකයෙක්ගේ ඒ වගේ ක්‍රීඩකෙක් මම හැමස්සෙම බැක් කරනවා. ඉතින් ඔහුගේ සමහර දේවල් එකක් දෙකක් පොඩ්ඩක් වෙනස් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. සමහර ප්‍රීමෙඩිටේට් වෙලා ඉන්නවද කියලා මට හිතෙනවා, බෝලේ එන්න කලින් බෝලේ දාන්න කලින්. බානු රාජපක්ෂ ගැන කතා වුණොත් මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා
ලක් හයක් ගන්න පුළුවන් දෙකෙක් ඉතින් ඔහුගේ වගකීම ඔහු මනාව ඉටු කරන නම්බර පහේ ඉතින් මම හිතන්නේ පිටිකරුවන් පැත්තෙන් ගත්තොත් දමිත් සෑහෙන ගොඩක් හොඳ දේවල් වෙනවා විශේෂයෙන් අපි කතා වුණේ සුපර් 12 එකට එන්න කලින් උඩ තුන් දෙනා ලකු ෆේල්ච් එක ඉතින් මේ උඩ තුන් දෙනාගේ දෙන්නෙක් තරගයේ ලකුණු ලබා ගැනීම ලොකු බෝනස් එකක් ඉතින් වැදගත් වෙන්නේ මේ මොමන්ටම් එකත් එක්කම ඉදිරියට යන 28 වෙනිදා තරගය ඉදිරියට යන ඔක්කොම තරගවලත් එක්ක මේ වගේ මොමන්ටම් එකත් එක්ක සෙල්ලම් කරනවා ඒ කිව්වොත් අපි අපි බලන්න ඕන දෙයක් තමයි තරඟ පහයි තින්නේ පරණ තුනක් ජයග්‍රහණය කරොත් ගොඩක් දුරට අපිට යන්න පුළුවන් අනිත් පැත්තේ නැත්නම් හතරක් දෙනවා. ඉතින් තරඟෙන් තරඟයට මම මුලින් කිව්වා වගේ හැම තරඟයක්ම අවසන් මා තරඟයක් ලෙස කලකලා සෙල්ලම් කරා නම් මම හිතන්නේ මම මුලින් කිව්වා වගේ මම අපි ගොඩක් කණ්ඩායම් අපි සර්ප්‍රයිස් කරන්න පුළුවන්. ඔව් ඒකම සර්විස් අපි 28 වෙනිදා තරඟය ගැන කතා කරන කලින් ඔබ සර්ප්‍රයිස් වත්නේ පාවිච්චි කරා මේ ඔබ සර්ප්‍රයිස් වුණාද බිනව ප්‍රනාන්දු ක්‍රීඩා කිරීම ආබාධිත මහේස්ත්‍රි කියන වෙනුවට ඔව් අනිවාර්යෙන් මම කියන්න ඕනේ ඒ ගත්තේ බෝල් බෝල් ඩිෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපිට ඒක අපි ඒක කරේ මට හිතෙන විදියට කොට බවුන්ඩරි එකක් තියෙන නිසා. හැබැයි මම තාම විශ්වාස කරනවා අපිට ධනංජය ඩිසිල්වා හෝ අකිල ධනංජය දෙන්න එක්කෙනෙක්ගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා. ඒකත් අපි මැදෝරම අරන් බැලුවොත් අපි චරිත අසලංකකින් ඕවර් ඕවරයක් දෙකක් දාන්න කියලා පළවෙනි ඕවරෙම 14ක් අපි බංගලාදේශ කණ්ඩායමට පූජා කරා. ඉතින් එවැනි අවස්ථාවක සාජාවගේ ස්ලෝ විකට් එක අපි ස්පින් ඔප්ෂන් තව එකක් තියෙන්න ඕනේ. ඒතර තමයි පොඩ්ඩක් අපිට බැලන්ස් එක හදාගන්න පුළුවන් දෝ කියලා සැකයක් මට තියෙන්නේ. හැබැයි අපි තරඟේ දිරන්න මම අපි ඔක්කොම හිතන්නේ තරඟේ දිනන්න ලොකු මේතුව පිටිකරණය කියලා. ඒ වගේම තව ඉම්පෝර්ටන්ට් සාධකයක් තමයි ඩෙත් ඕවර්ස් වල අපි වේග පන්දු යවන පන්දු යවපු විදිය. මට මතක නැහැ හරියටම වන්ති මෝර් පහ කීයක් දුන්නද කියලා. නමුත් පන්දු යවපු විදිය ඒකෙන් තමයි ලන්ස් එක රන්ස් ගොඩක් ඩෙල් තුනේ බංග්ලාදේශ කණ්ඩායම ඒකෙන් එක ලොකු සාධකයක් ඒක. ඉතින් මැද ඕවර්ස් වල දමිත් මම තාම පිළිගන්න දෙයක් අපිට ස්පින් ඔප්ෂන් එකක් ඉන්න ඕනේ. අපිට අවාසියකට තියෙන දමිත් අපේ උඩ හයේ බැට් කරන බැට්ස්මන් ලාගෙන් එක්කෙනෙක්වත් අපිට ඕවර් දෙක තුනක් දාන්න කොන්ෆිඩන්ස් නැහැ කවුරු. චරිත අසලන් කියන ක්‍රීඩකයා ඩොමෙස්ටික් ක්‍රිකට් ලා පන්දු යවනවා. නමුත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල උඩ දාන්න අත්දැකීම් මදි තාම. ඒකත් ලොකු ශ්‍රාණක තරගාවලියක්. ඉතින් එතන පොඩි අඩුපාඩුව මම දකිනවා. අපිට 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 ඒ ඔප්ෂන් එක ගන්න පුළුවන්. අපිට ධනංජ ඩිසිල්ලා හෝ අකිල ධනංජ ඊසිලි සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඒ හේතුවට ගියේ මොන හේතුන් මතද කියලා. හැබැයි මට හිතන්න පුළුවන් එකම හේතුව තමයි ෂෝට් බවුන්ඩරි එකක් තියෙන නිසා තින්ක් ටැන්ක් එක හිතන්නේ නැති වේග පන්දියවන්නගේ බේරෙන්න chance එක වැඩි කියලා. ඒත් මම පිළිගන්න දෙයක් තමයි මැද ඕවර්ස් වල දාන්න අපිට තව කෙනෙක් ඕනේ. ඒකත් මැද ඕවර්ස් වල සාමාන්‍යයෙන් 7 සිට 14 දක්වා ගොඩක් ටීම්ස් ලොකුවට ගහන්න යන්න. ඉතින් ඒ වෙලාවට අග්ගල ස්පින් කෙනෙක් ඇවිල්ලා අපිට ඕවර් ටයක් දාගන්න පුළුවන්. ඉතින් අපිට ඒ ලක්ෂරි එක නැත්තම් බැට් ද බැට් කරන 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් මම හිතන්නේ ධනංජ රිසිල්ලා හෝ අකිල ධනංජ කණ්ඩායමට ආදේශ කරොත් ඉදිරියට අපිට වාසිය කියලා විශේෂයෙන් ඩේ 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 ගේම්ස් වලට ඩේ නයිට් ගේම්ස් වල එක පන්දු යවන හතරක් වැඩ කරන එක මට හිතා ගන්න පුළුවන්. ඒක ඩිව් එකත් එක්ක. හැබැයි ඩේ ගේම්ස් වල මම හිතන්නේ අපිට ඒ ඔප්ෂන් එක ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔයගොල්ලන්ගේ රටේ දෙයක් තියෙනවා මං පුදුම විදියට ආස කරන. මං කතා කරන්නේ තේ ගැන නම් නෙවෙයි. ලංකා ටයිල්ස් උපතම නිමවුණු ලොව දිනු නිමවුම්. අවිස් දැන් අපි 28 වෙනි දා තියෙන තරගය ගැන කතා කරමු. ඔස්ට්‍රේලියානු තරගයේ ඔස්ට්‍රේලියාවත් ඔවුන්ගේ පළමු තරගයේ ජයග්‍රහණය කළේ ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කරා. ඉතින් ඩුබායි සෙල්ලම් කරා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මහේස්ත්‍රික්ෂණ හුඟක් දුරට මේ තරගයට ආබාධයෙන් ෂෝ වෙලා ක්‍රීඩා කරයි කියලා තමයි කණ්ඩායම ආරංචි මාතවලින් අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔහු ක්‍රීඩා කරොත් අනිවාර්යයෙන්ම ඔහු නැවත කණ්ඩායමට එනවා. ඒ ඇරෙන්න ඔබ තව වෙනසක් දකින්නවද? ඒ වගේම අපි කොයි ආකාරයෙන්ද මේ තරගයට පිවිසෙන්නේ? ඔව් මම හිතන්නේ මහේස්ත්‍රික්ෂණ 100% ෆිට් නැත්නම් මම හිතන්නේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔහු කණ්ඩායමට කෙලින්ම එන්න ඕනේ. ඒකට ඉතින් මම හිතන්නේ බුන්ඩෝ ෆෙරාන්ඩෝ තමයි මම හිතන්නේ ගොඩක් දුරට මේ ප්ලේ කරන්නේ. ඉතින් ඔස්ට්‍රේලියා කණ්ඩායමක් කියලා ලොකු වෙනසක් කරන්න ඕනේ නැද්ද? මේ ඉතින් ඩුබායි කියන විකට් එක මම හිතන්නේ සාජා වලට වඩා පොඩ්ඩක් බවුන්ස් එක පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් බැට් එක ඉක්මනට එනවා. සහ ඒකෙන් ප්‍රයෝජනයක් ගත හැකි. ඉතින් ඒ කිව්වොත් අපි අපි ඔස්ට්‍රේලියන් ටීම් ආරම්භ බැලුවොත් තුන් වේග පන්දුන් තුන් දෙනාම අයින් දාන තුන් දෙනෙක්ගේ සමහර විට අපි හොඳ ස්ටාර්ට් එකක් ලබා ගත්තොත් ඔවුන්ටත් අපි ප්‍රෙෂර් එකට දාන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ ෆිෆ්ත් බෝල් ඇවිල්ලා ගොඩක් දුරට ග්ලෙන් මැක්ස්වෙල් සහ මිචෙල් මාෂ් මයක් කොනිස් ඒ තුන් දෙනා තමයි ඕවර් අතර දාන්න ඕනේ. ඒකත් ඇඩම් සම්පා සහ ජොෂ් ෂේෂල්වුඩ් මිචෙල් ස්ටාක් පැට් කමින්ස් ඒ හතර දෙනා තමයි ඕවර් 16 දාන්නේ. ඉතින් ඕවර් හතරක් හදා ගන්න ඕනේ පාට් ටයිමස් එක. ඉතින් මම හිතන්නේ අපිට ප්‍රැක්ටිකලි ඒ ඕවර් හතර හතරට
ප්‍රහාර එල්ල කරන්න පුළුවන් පොඩ රන් රේට් එක වැඩි කරගන්න. ඉතින් ඒක කරන්න නම් විකට් සින්හයන් හරියම වටිනවා. ඉතින් ඒ වගේ මම මුලින් කිව්වා වගේ ලෝක කුසලාන තරංගාවලියක් සෙල්ලම් කරනකොට ටැක්ටිකල් මේ වගේ බෝලර්ස්ලා අයිඩෙන්ටිෆයි කරලා ඒගලන් ඇටෑක් කරන එක හරියම වැදගත්. ඉතින් ඒක සාධකයක්. ඒ වගේම පිටිහරමේ ගත්තොත් එහෙම මම හිතන්නේ ඔවුන්ගේ ගොඩක් පිටිකරුවෝ උඩපෙළ පිටිකරුවෝ තාම පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝම් එකේ ඉන්නවා. ඩේවිඩ් වෝනර් වගේ ක්‍රීඩකයෝ. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ අපි ටාගට් කරලා පුළුවන් තරම් ඉක්මනට අවුට් කරගන්න ඕනේ සෙට් වෙන්න කලින්. ඉතින් මෑන් ටු මෑන් ගත්තොත් මම හිතන්නේ මෑන් ටු මෑන් සහ අධ්‍යක්ෂ මරල ගත්තොත් එහෙම මම හිතන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා. නමුත් ක්ලියර්ලි අපි සෙල්ලම් කරන විදියට අපිට මොමන්ටම් අපේ පැත්තේ තියෙන. ඉතින් මම කිව්වා වගේ ලෝකලස්සලාන තරංගවල සැහැණ වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපිට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සර්ප්‍රයිස් කරන්න. අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු කොහොමද මේ තරගයත් යන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කළා මේ සුපර් 12 වටේ තවත් ඉදිරියට යන්න පුළුවන් වේවා කියලා බොහොම ස්තුතියි සර්විස් දත් අපි එක්ක තුනට අපි නැවතත් ඔබ එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොසෙස් දමිත් මොසෙස් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සුපර් 12 වටේ තරගයේ මේ ICC සර්විස් ලෝකප්‍රියමේදී 28 වෙනිදා පැවැත්වෙන දුබායිදී ඉතින් මේ තරගයේ රාත්‍රි තරගයක් මේ තරගයේ විස්තර සියල්ලම අපි ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට දැඩි පැඩි ඉන්නවා මේ තරගයේ පුර ඔයගොල්ලන්ට අපේ පැත්තේ පුරවන්න ෆොටෝස් වීඩියෝස් සියල්ලම ඔයගොල්ලන්ට ළඟට දෙන්න. ඉතින් මේ රැඳීම ඉස්සරහට අපිට ශ්‍රී ලංකාවේ ඕකේ. අපේ කොල්ලන්ට ලංකාවේ අපේ ජාතික පැතුම් මේ කරන ඩයලොග් මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට The Papare Sports News Alerts හරක් වෙලා පරාදුණු වෙන්න අතම රෙජිස්ටර් වෙන්න The Papare කියලා ටයිප් කරලා 676 වන්න මාසෙටම රුපියල් 30යි කුන්දේසි සහිතයි